ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි කවුරුත් උතුම් සද්ධර්ම ශ්‍රවනයට සූදානම් වන මොත. ලෝතරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කාටත් දුකෙන් මිඳීම පිණිස දේශනා කළ එතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් නමුත් ශ්‍රවණය කරගන්නටයි සූදානම් වෙන්නේ. කාගෙත්, අය නිසසලව තියෙනවා වගේ හිතක් නිසසල කරගෙන මේ දහම් කරුණු පිළිබඳව අවධානයක් යොමු කළොත් ඔවට මේ කාරණාටික තුළ ජීවිතයට බොහොම වටිනා අවබෝධයක් ඇතිකරගන්නට පුළුවන් කමල බේවේ පිනතුනි නොදන්නාකම එසෙත් නැතිනම් අවුද්‍යාව කියන එක ජීවිතයට මහා අන්දකාරයක්ක අවිද්‍යානීවරණාණන් තන්හා සංයෝජනානං සන්ධාවතං සංසරතන් අවිද්‍යානමති නීවරණයෙන් වෙහිලා තෘෂ්ණ සංයෝජනයෙන් බැඳිලා සත්‍රයා සසර සැරිසරණ බව අනමු තග්ග සංයක්්‍රයේදී භාගතුන් වහන්සේ දෙශනා කළේ අවිද්‍යාව කියල කියන්නේ මූලක්ලේෂයක් කිය සියලු කෙලෙසුන්ට මුල්ලන ධර්මයක් තමයි අවිද්‍යාව සරව ලෙසමාපි අර්ථර්ථනයකට ලක් කරන්නේ නොදන්නා කම කියලා නමුත්ඒ නොදන්නාකම ලෝක බොහෝ දේවල් ලොලට දෙන්න පුළුවන්නේ ගොඩක් දේවල් නොදන්නවා කියන එක කතා කරන්න පුළුවන් නමුත් මෙතන නොදන්නේ කුමුණ ධර්මයන්ද කියලා බැලුවොත් චතුරාරි සත්‍ය ධර්මය නොදන්නාකම තමයි අවිද්‍යාව කියල කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය නොදන්නාකම කිව්වට මේ චතුරාර්ය සත්‍ය ධර්මය තුළ අපිට අපේ ජීවිතය හම්බන තැන එමත් ඇතිනම් අපි පුද්ගල බව ගොඩනගා ගන්න තැන පිළිබඳව අපිටම අවබෝධයක් නැතිකම තුළින් තමයි අපිට මේ ලක්ෂණය හඳුනාගන්නට වෙන්නේ එනිසා අවිද්‍යාව පැත්තට නැඹුරු වෙලා අපිට හම්බ වෙනවා දුක්හේ අන්ඥානන් දුක්ක සමුදේ අඥ්‍යානන්, දුක නිරෝධය අඥ්‍යානන්, දුක්ක නිරෝධ ගාමිණී පටිපදාය අඥ්ඥාණන් කියලා ප්‍රධාන ලෙස කරුණු හතරක්. එතකොට මේකෙන් කරුණු දෙකක් එක දුක පිළිබඳව දන්නේ නැහැ සමුදය පිළිබඳව දන්නේ නැහැ කියන එක දුකේ හට ගැනීම කියන පැත්ත තීරණය වෙනකොට නිරෝධය සහ ප්‍රතිපදාව කියන එක කුසල පාක්ෂික පැත්තට වැටන ධර්මතා දෙකක් බවට පත්වෙනවා. මේ අවිද්‍යාව කියන කාරණාව යම්කිසි තැනකින් නැවත වෙනසකට භාජනය වනොත් එකන්නේ නොදන්නාකම දන්නාකම බවට පරිවර්නය වුණ හැමතනකම යදන දේ තමයි දුක්කේ ඥානන් දුක පිළිබඳව දන්නකම දුක සමුදයේ ඥානන් දුක ඇතිවුණ හේතුව පිළිබඳව සමුදය පිළිබඳව දන්නාකම දුක නිරෝධී ඥානන් දුක්ක නිරෝධය පිළිබඳව දන්නාකම දුක නිරෝධගාමිණී පටිපදා ඥානන් දුක්ක නිරෝධගාමිණී ප්‍රතිපදාව පිළිබඳව දන්නාකම කියලා අපිට දන්නාකම පැත්ත හෙමත්නතිනම් විද්‍යාව පැත්ත කතා කරන්නට පුළුව අන්කම තියෙන කරුණු හතර සාකච්ඡා කරන්නට ගියොතුන් අපිට ඉතාමත් වැඩි කාලු සීමාවක් අවශ්‍ය කරනවා මේ කාරණාටික සාකච්ඡාවට භාජනය කරන්න. නමුත් මෙතනදී මූලික ලෙසම අපි බලාපොරොත්තු වෙන්නේ මේ නොදන්නාකම තුළ ගොහොමද අපේ සසර ගමන කියන තැන එවක් නැතිනම් භවය කියනදේ ගොඩනගෙන්න්නේ භවය ගොඩනගීම මත කෙසේද ජාතියෙහි සැකැස්ම වෙන්න කියන කාරණාව පිළිබඳව පැහදිලි කරන්න. නොදන්නාකම කියන එක අපි අරගෙන බලනකොට පලවෙෙනයටටම අපිගත්තතු දුක්කේ අඥ්‍යානන් කියල දුක පිළිබඳව නොදන්නා කවා. එකවට දුක පිළිබඳව නොදන්නාකම කියල කියන්නේ ඔබ විඳින දුක්කවේදනාව ගැන මට හරි දුකයි කියල කියන මානසිකවේදනාව හෝ, කායිකවේදනාව හෝ, නොදන්නා ගතියට නොදන්නකමට නෙමෙයි මේ දුක්කේ අඥාණං කියලා කියන්නේ එක දුකේ වින්දනය පැත්ත එමත් නැතිනම් වේදනාවක් අපඳ වේදනාවක් අපි දරා ගන්න පැත්තට කියනවා එක දුක විින්දනය කර නො නැතිනම් දුක විඳන පැත්තේ එක නමත් මෙතන දුක්කේ ඥාණං කියනකොට දුක පිළිබඳව දන්නාකමයි අපි කතා කරන්නේ දුක පිළිබඳව දන්නාකම කියලා මෙතනද අප අදහස් කරන්නේ ඒ වේදනාව එහමත් නැති නම් විඳීම කියන කාරණාවක් දැන ගැනීම නෙමෙයි එතනදි ලබන අවබෝධයක් පිළිබඳව එරකට දුක්හේ ඥානන් කියන කාරණාව තුළ අපි ලබන අවබෝධය සාමාන්‍යයෙන් පවතින අපේ මනෝභාවය ඉක්මවා යන දැකීමක් සාමාන්‍යෙන් අපේ පවතින මනූභාවේ ඉක්මවා යන දැකීමක් කියලකිවේ. ලෝකෙ අපි සාමාන්‍ය පවතින දැක්ම අවිද්‍යාසාහගත දැක්මක්. නොදන්නාකම හා සම්මිශත්‍රණය වූ දැක්මක්. මොකදදේ සම්මිශ්‍රණය වූ දැක්ම කියල කියන්නේ. ඉතිරූපන් ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස් සාත්හංගමෝ මේ රූපයයි මේ රූපයේ හට ගැනීමයි, මේ රූපයේ නිරෝධයයි කියල අපි දන්න නැත්තා ඒවගේ මේ වේදනාව මේ වේදනාවය හටගැනීම මේ වේදනාවේ නිරෝධයයි කිය ලපි දන්නේ නැත්තං එවගේම සංඥාව සං්ඥාවය හටගැනීම සංඥාාවය අස්ථංගමය සංස්කාරය සංස්කාරයන්ගේ හටගැනීම සංස්කාරය අස්ථංගමය විඤ්ඥානය විඤ්ානයේ හටගැනීම සහ විඤ්ඥානය අස්ථංගමය තවිදිහකින් කිවෝත් නාමරූප ධර්මයන්ගේ නොදන්නාකම තමයි අවිද්‍යාවෙන්ටෙන් එකට අපේ ජීවිතය අපි රූපය ගැන දන්නේ නෑ අපි වේදනා සඥඥා සංස්කාර විඤ්ඥාණයන් පිළිබඳව දන්නේ නෑ මේ රූපය සහ නාමය පිළිබඳව නොදන්නාකමනිසා තමයි කෙනෙක්කුගේ සසර ගමන කියන කාරණාව දකින්න පුළුවන් කමතියෙන්නේ ඒ නාමරූප ධර්මයන්ගේ නොදන්නාකම කියනකොට අපි රූපය දන්නවා යම් මට්ටමකින් දන්න මට්ටම තමයි අවිද්‍යා සාගත මට්ටමක් කියලා කියන්නේ. අපි රූපය ඇසුරු කරන්නේ බාහිර පවතින සත්ව පුද්ගල නිස්ත්‍රිත සංකල්පනාවක ඉඳලා. නමුත්ේ සංකල්ප සම්මස්ත්‍රිත රූපය අපිට බාහිර ලෝකයෙහි පවතින දෙයක් හැටියේටයි ග්‍රහණය වෙන්නේ. අම්මා කියලා අපි හිතන කොට අම්මා කියලා හිතන රූපය බාහිර ලෝකයට අයිති ලෝකයේ තුළ පවතින අපිට අතීතිදි ඇසුරු කළ සහ අනාගතයෙහි ඇසුරු කරන්නට ලැබෙන වර්තමානය තුළ අපි ඇසුරු කරන්නඌූරූපයක් ලෙස දකින්න පුළුවන්කමතියෙනවා. එවගේ ොබ අවට ඇති සහ සිටින සියලුම දේවල් පිළිබඳ අපිට තියන්නේ බඳු දැක්ම එකට කියනවා රූපය පිළිබඳව අපි දන්නේ නෑ කියලා රූපේ හට ගැනීම දන්න නැහැ. රූපයේ අස්ථංගමය පිළිබඳව අපි දන්නේ නැහැ. එතකොට මේ රූපය ගැ දන්න නැතුව. රූපය හට ගැනීම ගැන දන්නේ නැත්ව. රූපයේ අස්ථංගමයේ දන්නේ නැති කෙනාටමකද වෙන්නේ. රූපයේ පිළිබඳව චන්දරාගේ පිහිටා සිටිනවා. එ චන්දරාගේ පිහිටා සිටියට පස්සේ එයා රූපය පිළිබඳවම නැඹුරු වෙලා පිළිබඳවම පිහිතා සිටන්නට පුළුවන් පැවැත්මක් සකස් කරගන්නවා එතකොට ඒ දේට තන්හා නිශ්‍රතව අපි ඇලෙනකොට ඒ හේතුවෙන් ජාතිජරාාවයාදි මරණ සෝක පරිදිේව දුක්කදෝමනස් සූපා යාසයන් විඳින්නට පුළුවන් කම අපිට නිකම්ම උරුම වෙනවා වරදවා ගත්තේ රූපයේ දන්නේ නැතිකම තුළ එනං අපි අද රූපේ පිළිබඳව තේරුම් ගන්න ෝේ අේ රූපය පිළිබඳව තේරුම් ගැනීමට තමයි දුක්හේ ඥානං කියල තවපැත්තකින් කිවේ. නාම ධර්ම පිළිබඳව තේරුම් ගැනීමට තමයි දුක්හේ ඥානන් කියල තව පැත්තකින් කිවේ. මොක ඔබට ඇහැට පෙනෙන ධර්මතාවය කනට ඇහෙනදේ නාසේට දැනනද්දේ දිවට දැනනදේ කයටට දැනිනදේ මේ දේවල් ගැ දැනගන්නට ගියොත් ඔබට දැනගන්නට වෙන්න නාම් රූප කිය ධර්මතා දෙකක් පිළිබඳ. ධර්මතා දෙක පිළිබඳව අනවබෝධය නිසාමය සත්වයා සසරට පත්වෙන්නේ මේ ධර්මතා දෙක අවබෝධ කර ගැනීම තුළින්ම තමයි අපිට රූපය නිරුද්ධ කරන්නට පුළුවන් කම තියෙන්න්නේ එතකොට විද්‍යාව කියන කාරණාවෙන් රූපය නිරෝධය සිද්ධ වෙනකොට අවිද්‍යාව කියන රූපය සමුදය වෙනවන තිනං රූපය හටගන්න බවට යනවා ැති බුදුජාණන් වහන්සේ ඉතාම ගැඹුරු කාරණාවක් අපට දේශනා කරන්නේ රූප නිරෝධය පිළිබඳව අපට ධර්මදේශනා කරනවා. රූප නිරෝධය පිළිබඳව ධර්මදේශනා කරන බුදුරජාණන් වහන්සේ රූප නිරෝධෙහැයි කියනදේ අර්ථකතනය කරන්නේ යං රූපය කෙරෙහි චන්දරාගයක් පවතිනවනං එ චන්දරාගත් ප්‍රහානේම තමයි රප නිෝධය බවට පත්වෙෙන්නේ රපය හම්බ වෙන තැනක කවදාවත් චන්දරාගේ ප්‍රහණය වෙන්නේෙ නැහැ. එනිසා චන්දරාගේ ප්‍රහණය කරන්නට නම් රූපය ප්‍රාණය කළ යුතු වෙනවා රූපය ප්‍රහාණය කිරීමට චන්දරාගක් ප්‍රහාණයයි කියල කියනවා. රූපේ ප්‍රහණය කරනෝ කියනකින් අදහස් කරන්නේ බෞද්තිකත්වය තුළ පවතින සතර මහදාතු රූපය එපා කියලා ප්‍රතික්ෂේප කිරීමක් හරි නෑ කියලා බොරුවට තමා විසින් තමා රවතා ගැනීමක් හෝ නෙමෙහි මේ කතා කරන්නේ එනිසයි අපි රූපය පිළිබඳව දැනගන්නට ඕන කියල දුක්කේ ඥානය තුළින් අපි කතා කරන්නේ එතුට රූපය ගැන දැනගන්නට යනකොට අපිට ලැබෙනවා සංකතං රූපය කියන එක සංඛත ධර්මයක් සංකත ධර්මයක් කියල කියන්නේ හේතු නිසා සකස් කරන ධර්මයක් තමයි රූප කිය කියන්නේ. හේතු නිසා සකස්වන ධර්මයක තියන අවසානය තමයි හේතු නැතිවීමෙන් ඒ ප්‍රතිඵලය නැතිවීෑම. එනිසා සංකත යම් ධර්මයක් තියෙනවා නම් සංකත ධර්මයන්ගේ අනිත්්‍ය බව කියන එක විද්‍යමානවන දෙයක්. ඇයි සංකතය කියනදය කියන්නෙම හේතු නිසා සකස්වුවක් ඒ හේතු නැතිවෙනකොට ඒ සංකත ධර්මය නොපැනීම සිද්ධ වෙනවා. නැතිනම් නැතිවුනා කියලා අපි කියනවා. මේ හටගැනීම සහ වැයවීම කියන කාරණාව නොදනගත්තොත් දෙකයන්නේ හේතු ටික සකස් වෙනකොට මේ ධර්මය හටගත්තා කියන බව හේතුටික නැතිවෙනකොට මේ ධර්මය, නැති වනා කියලා නොදනගත්තොත් තමයි. අපිට ඇසුරු කිරීම සඳහා. මුලාවට පත්වීම සඳහා, ලෝකයට ලෝකයක් නිර්මාණය වෙන්නේ රූපය කියනදේ අපිට ඇසුරු වෙන්නේ. ඔබ අවට තියෙන ලෝකයක් රූපී ලෝකයක් අද ඔබට තියෙනවා. එක දකින්න පුළුවන් අහන්න පුළුවන් විඳින්න පුළුවන් ලෝකයක් ලෙස අපි හැඟීමක් තියෙනවා. එනිසා ඔබට ඉදිරිපසින් පෙනෙන රූපය තුළ විතරක් නෙම ඔබ රැවටෙන්න්නේ හිතාගෙනන්න ඔබ දැකපු දේවල් ඔබේ පසු පසු තිබෙන දේවල් පිළිබඳව ඔබට අදහසක් තියනවා එටකොට ඔබ ඉන්න සීමාවන සීමාවෙන් එහා පවතින දේවල් පිළිබඳව ඔබට හැගී මක්තියනවා මේ පෘතිවියෙන් එහා දේවල් පිළිබඳව පවා ඔබට හැගී මක්තියනවා සංකල්පයක් තියෙනවා එතකොට ඒ පවතින දේ කියල ඔබ කල්පනා කරනවා කල්පනා කරන දේ හැමදාම පවතින්නේ එකම එක සංකල්පනාවක් මතයි කියන්නේෙක් ඔබ දන්නන්නේ නෑ එනිසා ඔබ ඔබේ මනසම විඳනවා අපි හිතනවා බාහිර තියන දේ ගැන බලල ඒදේ ගැනයි මම හිතන්න කියලා ඔබ දැන් අනන්ත විශ්වය ගැන කල්පනා කරන්න පුළුවන් අනන්ත විශ්වය ගැන කල්පනා කළත් අනන්ත විශ්වය පිළිබඳව හිතනවා කියලා ඔබ මිහින් සිතුවිල්ලක්ම උපදවල සිතුවිල්ලම දැනගත්තා විනා ඔබ දැනගත්ත විශ්වයක් නැහැ කියන එක පිළිබඳව ඔබට තේරුම් ගන්න පුළුවන් කමක් නෑ අන්න ඒකට තමයි නොදන්නාකමක් කියල කියන්නේ අපි දන්නේ නෑ නාමරූප ධර්රමයන්ගේ යථහාර්ථය පිළිබඳව හටගත්ත නාම ධරමයන් හටගත්ත රූප ධරමයන් සංකත ලක්ෂණයකින් යුක්තයි කියන එක අවබෝධයක් නෑ ධරමයන්ගේ සංකත ලක්ෂණය පිළිබඳව අවබෝධයක් තිබුණුන් ඒ සංකත ධරමයන්ගේ නිරෝධය පෙනෙන තැනක ඒ ධරමයේ හට ගැනීමක් නැති ලෝකෙ තුළ පවතින දෙයක් කියලා හම්බවෙෙන නෑම ඇඒකට කියනව දුකේ දන්නාකම ඉපදුන එතකොට දුක පිළිබඳව දන්නවා කියලා කියනන්නේ දුක්ක සමුදය දන්න දුක්ක නිරෝධය දන්න දුක්ක නිරෝධගමිණී ප්‍රතිිපදාව දන්නවා චතුරාර් සත්‍යය ධරමයෙන් එකක් හරි අවබෝධ කරොත් එකක් දැන ගත්තොත් දුක දැක්කොත් දුක අවබෝධ කළොත් ඒෙන දුක සමුදයයක්ත් දුක්ක නිරෝධයක්ත් දුක්ක නිරෝධගාමිණී ප්‍රතිපදාවක් දන්නවා කෙනෙක් දුක්ක සමුදය අවබෝධ කලා ය කියවනම් එයා දුකත් දුක්ක නිරෝධයක්ත් දුක්ක නිරෝධගාමණී ප්‍රතිපදාවන් න්න නිරෝධය අවබෝධ කලා වෝතයයා දුකත් සමුදත් මාර්ගයයක් පිළිබඳව දන්නවා. කෙනෙක් මඟ වැඩුවායයි කියනවා න ව දුකත් නිරෝධයක් පිිබඳ අවබෝධ කලා ඥානයේ පවතින කෙනෙක් කියලා කියනවා. එනිසා මේ චතුරා සත්‍යය ධර්මයෙන් එකක් හෝ කෙනෙක් අවබෝධ කළොත් එක ඇතුළේ අනිත් සත්‍ය පිළිබඳව අවබෝධයක් නැතතිබමතියන. එන සංකත ධරමයක් අපි අවබෝධ කරනකොට සංකත ධරමයක් ලෙස ඒ තුළ අපිට නොහටගන්න බවට යන දෙයක් තියෙනවා. එ නොහට ගන්න බවට යන දේ තමයි සමුද්දය කියල කියන්නේ. සමුදය කියල කියන්නේ තෘෂ්ණාව අපි සමුදය හැටියට කියනවාඒ තෘෂ්ණාව කියනකින් අදහස් කරන්නේ මම හරි ආසයි මේ දේවල් වලට කියලා අපේ හිටට දැඩිව දැනන අර තන්හාාව කියන ගතියම නෙමෙයි ෘෂ්ණාව නැතිනම් තන්හාාව කියන එක නිකාන්ති තන්හා කියන වචනයෙන් අපි හඳුන්න නො ඒ නිකාන්ති තන්හාාව බොහොම සියුම් මට්ටමෙන් යෙදෙන තන්හාාවක් ඒ ස්කන්දයන් පිළිබඳවයියේ තන්හාාව පවතින්නේ ඒක වස්තුමට්ට පතිත කරන දෙයක් මත් නෙමෙයි එනිසා ඒ නිකාන්ති තන්හාව ඉතාම සියුම් තැනකින්ටමයි අපිට තේරුම් ගන්න තිෙන්නේ දවේශ සහග තරමුණක වනත් ඔබ අක්කමැත්තිම තැනක වුනත් නිකාන්ති තන්හාාවයේ දෙවාඒ නිකාන්ති තන්හාාව වෙතනේ දෙනවා කියලා කියන්නේ ඒ අකමැති බව නිෂ්පාධනය කරන අකමැති බව හැදීම සඳහා වැය වුණු තමන් කරගත් කන්ද ටිකට තමන්ගේ හැමැත්තේ දෙෙන නිසා එලටේඒ සමුදය සත්‍ය කියනදේ පවතින්නේ ලෝකි පැවැත් මත් එක්ක පැවැත්මත් එක්ක කිය කියන්නේ තියෙන දේවල් අපිට ලෝකය ඇසරු කරන්න ලැබෙනවා. නාම ධර්මතාටික හෝ රූප ධර්මතාවය තුළ හෝ නාම රූප ධර්මයන්ගේ එකතුව තුළ හෝ අපිට ලෝකයක් හම්බව වුනොත් ඇසුරු කරන්න ඊට අනු්‍යාතව අපිට විඤ්ඥානය පිහිටා සිටීමක් එමත් ඇතිනම් සසරය පැවැත්මක් අපිට දකින්න ලැබෙනවා. එන ඊට අනු්‍යාතව විඤ්ඥානයේ නොපිහිටා සිටින්න නම් අපි විඤ්ඥානයේහි අප තිට්හිත භාවයක්ට දකින්න නම්, අප තිට්හිත භාවයකට පත්කරන්නට නම් සිද්ධ කරන්නට තියෙන එකම දේ තමයි. හටගත්ත රූපය ඉතුරු නැතුව නිරුද්ධව ව ආකාරයේ පිළිබඳව දකින්න වෙනවා. හටගත්ත රූපය ඉතුරු නැතුව නිරුද්ධ වෙන ආකාරය දකිනකොට, අපිට පේනවා දයන් නිසාය විඤ්ඥාණන් සබහෝති, දෙකක් නිසා විඤ්ඥානය හටගන්නවා චක්කුංච පටිච්ච රූපේච ඇසද නිසා රූපේද නිසා ඇස අනිත්‍යයි සංකතයි රූප අනිත්‍යයි සංකතයි එනම් ඒ දෙක නිසා ගොඩනගුණු විඤ්ඥානය කොහොම නිත්‍ය වන්නද එවගේම කන සහ සබ්දය අනිත්‍යයි සංකතයි දිව සහ රසේ නාසේ සහ ගන්දය කය සහපොට්ට අබ්බය මනස සහ ධර්මයන් ඒදේවල් අනිත්‍ය ධර්මයන් සංකතයි හේතු නිසා සැකසුන දේවල්. එනම් ඒ දේවල් නිසා ගොඩනැගුණු විජානනය ගැන දැනගන්න බව කුමක් නිසා නිත්‍ය වෙන්න ද ඒක ගොඩනැගුණු හේතුටිකම අනිත්‍ය වෙලා යනකොට. එතුට ලෝකයේ අපිට ඇසුරු කිරීම සඳහා යම්යම් දේවල් වල පැවැත්මක් අපිට ලැබෙනවනන් පිනතුනයේ ලැබෙන පැවැත්ම, ම තමා තුළ නිර්මාණය කරගත්ත දෙයක් මෙසක ලෝක පවතින යතහර්ථය නෙමේ ඒදේ හැමවෙලාවකදිම තමන්ගේ මනස තුළ ගොඩනගා ගන්න දෙයක් බාහිර ලෝකය වෙත පතිතකොට එදේ විඳීමක් තමයි සිද් කරන්නේ එනිසයි ලෝකය නිරුද්ධ කිරීම සඳහාපි වෑයම් කළ යුතු වෙන්නේ එවගේම ලෝකයේ නිරුද්ධ කළ හැකි දෙයක් බවට පත්වෙෙන්නේ නිසා ලෝකය වැරදි දෘෂ්ටියයක් නිසාපිට ඇතිකර පුදක් දෙයක්. එවැරදි දෘෂ්ටියය නිවැරදිි කලොත් සම්මාධදිට්්‍යිය උපදවාගත්තොත් මේ ලෝකය නොහට ගන්න බවටයනවා. එඩඩ මේ ලෝකය නොහට ගන්න බවට යනවා කියන්නේ ඔබට හිට වෙනකොට ආහාර පාන ගන්නත් බෑඔබට ඇසුරු කරන්න එලබෙන්නෙත් නැහැ. එබඳු අමුතු තැනකට පත්වනවාෝ න මේ ලෝකය අ ඇැරල ගිල තව තැනකට පත්වෙනවා කිය එක නෙමේ මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ තාම ගැඹුරු දර්ශනයක්. තමන්ගි දෘෂ්ටියය වෙනස් කරන එක ගැන. දෘෂ්ටියය තුළ තමයි කෙන කෙන දුක කියන දේ උපදෝගන්නේ දුක කියන දේ විඳින්නේ. ඔබ ඔබේ ජීවිතයේ දිහා හැරිල බැලොත් ඔබේ ජීවිතය ඔබට දුකට පත්වෙෙන්න්න මොන තරන් දේවල්ති නොද. ඔබට වර්තමානය තුළ මේ මොත්ති දුක නැතිවුනත් ඔබට දුක ගෙනෙන්න්නට පුළුවන් දේවල් ඔබ වට කොච්චරතිය නොද. ඔබ ආදරෙන් ඇසුරු කරන දේවල් ඔබ කැමැත්තෙන් ඉන්න දේවල් ඔබට නොලබී යනකොටඒව වෙනස් වෙනොට ඔබේ ජීවිතයේ මොන තරන් දුකකින් වෙලාගන්න පුළුවන් කමතිය නොද. එවගේම ඔබ තන්හාව නිසා මැරිල්ලා ගෙහිල්ල විඳන්න වෙන දුකන මේ මේ ජීවිතයේ දීමම ඔබට ඒ දේවල් දාලා අතහැරල යන්නට වෙන දුක ගැන හිතුවත් එක මහ කෙනකොට දරන්ට අපහසුදුකක්. ඒදුක ඒ විදිහටම විදිනවද ඒ දුක මේ ජීවිතයේ මේ ජීවත්වෙනකොට අද අදම නිරුද්ධ කරනවාද කියනෙ එක තීරණය වෙන්නේ ඔබේ මනස්ු මත ඔබේ දර්ශනය මත එනිසයි අපි නිවැරදි දර්ශනයක් උපදෝගතයුත්තේ එනිසයි අවිද්‍යාව දුරු කළ යුතුයි කියල කියන්නේ විද්‍යාව උපදෝගත යුතුයි කියල කියන්නේ. එතනද උපදෝගන්න විද්‍යාව තමයි අපි අර නොදන්නවා කියල කියපු ධර්මතා විශයෙහි දන්නවා බව උපදෝගැනීම. එතට අපිට තේරෙනවා ලකය හැදුනෙ කොමද කියලා හැදුනි කොහොද කියනකොට අපි බෞද්තිිකත්වයට නෙමෙ යමුවෙන්නේ. අපිට පේනව ඇස ඇත්නම් රූපය ඇත්නම් ඒ අනුව පිහිටියා වූ හිත ඇත්නම් අන්න එතන ලෝකයේ නිර්මාණය වෙනවා කියන එක. එක නොබ දැකපු දේවල් ඔබට නැවත දකින්න පුළුවන්. ඔබ දැකපු දේවල් නැවත ඔබට දකින්න පුළුවන්. ඒ දැකපු දේවල් නැවත දකින්න පුළුවන් කියලා හිතාගෙනඉන්න අපි ඒ දැකපුදේ දකින්න කියලා යනකොට අලුතෙම්ම ඇහැට පේනවාවර්ණ සටහනක් අලුතෙම්ම ඒ වර්ණ සටහන ගෝචර කරගන්න බව තමන්ගේ පැත්ත තියෙනවා ඒ අනුව අලුතෙම්ම සිතක් උපදිනවා අලුතෙම්ම සිතක් උපදිනකොට ඒ අනුසාරයෙන් තමන්ගේ හිතෙෙන් විමසලා බලලා මීට කලින් එකතු කරලා තියෙනවා නං ගැස් කරගෙන තියෙනවා නම් ඊට සමාන දෙයක් මේ තියෙන්නේ කියල හිතලා ඒ පිළිබඳ අපි නිශ්චයකට පත්වෙනව තීරණය කරනවා. එකතමයි අපේ මනස්සේ ස්වභාවය එඩිටිග න රැස් කරගන්නෝ කියලා. ඒට කියනවා කුණු ගොඩක් කියලා. කුණු ගොඩක් පැස්කර ගත්තවගේ තමයි අපි හැම මොහොතකව මේ කරගන්න රැස්කර ගැනීම කියලා කියන්නේ. ඒ රැස්කර ගැනීම හරි පාරය වැටිලා තියෙන කුුණු ගඩක් අප එකතුරගෙන එකතු කරගෙන ගිල්ලා අලතෙන් දෙයක් අපිට ලැබෙන කොට අපි බලනවා ඒ අපි ළඟ තියෙන දේට ගැලපෙන දෙ ද අපි ළඟ තියන දේට සැස දෙන දෙයක් ද කියලා ඉට පස වූ මේ වගේ දෙයක් තිබනාා කියලා එකත් එක්ක මල්ලටතා ගන්නවා ආයිත් තව දෙයක් හම්බවුුණෝ අපි ආය සසඳර බලනවා මේ කලින් හම්බ වුන එක වගේද කියලා මෙන්න මේ වි දිහෙට එකතු කරගත්ත මහ කුණු ගොඩක් අපි ළඟ තියෙනවා එවට තමයි කියන්නේ ආශ්‍රව ධර්ම කියලා එකතු කරගත්ත පුරුදු කරගත්ත එක එක විදිහට පවත්වා ගත්ත ධර්ම. හැම දෙයක්ම නිශ්චය කර ගැනීම හිදී අපිට දුක උපදවන්නට හේතුවක් විදිහට හම්බෙල තියෙනවාද ආසන්න හේතුවක් විදිහට ආශ්‍රෝ ධර්මතාටික. ආශ්‍රෝය ධර්මතාටික නිසා තමයි එකම දරුව අයියේ දැකපු දරුව ඔබට අද දකින්න පුළුවන් වෙන්නේ. මොකදේ රූපයේ දරුව කියනකම ඇති නෑනේ දැක්කට රූපයේ දරුව කියනකම ඇත්ත නැහැ. එවගේම ඔබ පියා වුනා කියලා ඔබ මව වඋනා කියල ඒ දරුකම රූපය ඇත්තෙත් නැහැ හෙට වෙනකොට ඔබට රෝගී තත්ත්වයක් ඇතිවුනොත් හදිසේ ඩිවංශයාවගේ රෝගී තත්ත්යක්ක වෙල මේ දරුව කිය ලබට සිහහි නැතිවුණොත් ඔබට දැන් දරුකම ඉදිරිපත්වෙන්න නෑන නමුත්ේ රූපීන්ය දරුවම නංවට ඒත් දැනෙන්නේ පැමේ මගේ දරුව කියලා නෑක එහෙම දැනෙන් නැෑැ නොදෙන්නේයි ඒ රූපය ඇතුළේ දරුව කියන ගතියක් තිබබෙන එම් දරුව කියන ගතිය තිබනෙ කොහෙද ඒ තිබ තම තමන්ගේ සංකල්ප මේ වසයෙන් ගොඩනගාගත්ත ලෝකය මත ඒ සංකල්ප මේ වසයෙන් ගොඩනගාගත්ත ලෝකය මත තිබුණු දරුව කියයාගත්ත දේ ඔබ හැම මොහොතකම බාහිර ලෝකයටන තිනම් බාහිර රූපයට ප්‍රක්ෂේපනය කරනවා තිත කරලා බලන ඒක බලන්න මානසිකව එක බලන්න ඇස් දෙකෙන්නෙමේ එකයි ඔබ දරුව කියල විඳින්නේ ඔබේ මනසෙම්ම මිසක කවදාවත් ඔබට ඇස් දෙකෙන්න්නම් දරුව කියල දකින්න බෑ. ඇස් දෙකින් දකින්න පුළුවන් එකම දේවෙන්නන්නේ දරුව නෙමයි වර්ණ සටාන කියන එක එකන පාට ටිකක් කියන එක පාටටික ඇතුළේ දරුව කියන බවන්නේ නෑ දරුව කියන බව ගෙනල්ල දෙන්නේ මන්ගේ මනස පැත්තෙන්. එතකොට පරණ ආශ්‍රව ටිකත් එක්ක එක තුරුණාට පස්සේ ඔබැහිතනවා කලින් හිටපු දරුව තමයි මෙ තාමත් ඉන්න කියලා. ඒවගේම ඔබෙහිතනවාවඒ දරුව නානගතට දකින්නක් පුළුවන් ඒ කියලා. හැබයි කිසිම කලක කලින් දැක පුරූපයක් නැවත දකින්න පුළුවන් කමකුත් නෑ කලින් දැනගත්ත දෙයක් ආය දැනගන්න පුළුවන් කමකුත් නෑ. අලුතෙෙන්ම හේතු ටිකක් එෙදනකොට අලුතෙම්ම තමයි එතනට සිත බැසගන්නේ ෙම ඇතිවෙන බව නොදනගෙන ඒ පිළිබඳව අපි තීරණය කරනවා අර කුණුමල්ල ඇතුළට බැහැලා. ඒනිසා ඔබට ඔබේ ආදරණීය දරුව නැතිවෙන එකේ දුක ඔබට විඳින්න පුළුවන් ආද්‍රණීය අම්ම තාත්ත නැතිවෙන දුක ඔබට විඳින්න පුළුවන් ලෝහිතුලින් එන වෙහෙස විඩාව ඔබට විඳින්න පුළුවන් ඇයි ඔබට දැන් අර කුණු ගොඩ ඇතුළ ජීවත්වෙන ජීවියයෙක් බවට පි පත්වෙලා ආස්්‍රවටික මත ජීවත්වෙන ජීවිෙක් බවට අපි පත්වෙලා නිකම්ම පුද්ගල බව නිර්මාණය වෙලා අපිටඒ පුද්ගල බව නිර්මාණය වනාට පස්සේ පුද්ගලයට දැන් දුක් විදින්න පුුවන්. අම්ම කෙනෙකුට දරුව නිසායන දුක විඳින්න පුළුව තාත්ත කෙනෙකුට දරුව නිසායන දුක විඳන්න පුුවන්. එවගේම මම හොඳ කෙනෙක් කියල හිතාගත්ත කෙනෙකුට නරකායේ නිසායන දුක විඳින්න පුුව. නරකයි කියල හිතා ගත්ත කෙනෙකුට තවත් නරකයිය හෝ හොඳ හඳයි කියනයි නිසා එන දුක් විඳන්න වෙන්න පුළුවන් දැන්මොකද තමන්ට ලෝකයක් නිර්මාණය වෙලා. ලෝක ජීවත්වෙනෝ තවාය තවාය ජීවත්වෙනකට ජීවත්වෙන අය අනුව අපිට මෙහෙ සංවරවෙන්න ජීවත්වෙන අය අනුව අපිට ගිහිල්ල හැඩගැහන්න සිද්ධ වෙනවා. හැබැයි යම්වෙලාවක ඔබ මේ ආයතන ටික ඇතුළේ රැවටෙන්නේ නැත්තං. රැවටෙන් නැත්තන් කියලා කිව්වේ ඔබ මනස තුළ අර කුුණුකූඩ ඉඳල තීරණය කරන දේ තීරණය කරන්න නැතුව ඔබ එතනින් මිදුනොත් එක හිස්කරලා දැම්මුොත්තේම ඔබට නිශ්චය කරන්න තීරණය කරන්න බැසගන්න දෙයක් කම්බ වෙන්නේ එතෝට කියන එක විඤ්ඥානයට පිහිටා සිටින්නට තැන නොලබෙන තැනට පත් කලා කියලා එකට ඒ තමන්ගේ මනස තුළ ඇතිකරගත්ත සංකල්පනාව බාහිර රූපේයට ප්‍රක්ෂේපනය නොකර ඉන්න එක තමයි අද දවස සිද්ධ කරන්න තෝනේ. ඒ ප්‍රක්ෂේපනය කිරීම පේනවා පතිත වෙන්න දෙයක් තිබ්බොත් අපි දන්නඕන ප්‍රජෙක්ටර එකකින් අප යම් වීඩියෝවක් නරඹනකොට ඒ ප්‍රජෙක්ටර එකත නරඹන වීඩියෝ චිත්‍රපතිශාලාවක හෝ යම් කිසි තැනක ප්‍රජෙක්ටර එකක් කාර හා අපි යම් වීඩියෝ පටයක් නරබන කොට අපිට යම් ස්ථරයක් අවශ්‍යයි මතුපිටක් අවයි ප්‍රෘෂ්ටයක් අවශ්‍යයි ඒදේ දකින්න ඒ සුදුරෙද්දකට හෝ තිරයකට අපි ඒ ප්‍රෘෂ්ටය මතට අරවර්ණ සටහන පතිත කරලා වර්ණ සටහන නොව පුද්ගලයන්ගේ හැසිරීම පිළිබඳව අපි රසවින්ධනයක නිරතු වෙනවා අපි විටිගෙන අපි චිත්‍රපටියයක් බලනවා කියලා චිත්‍රපටියක් කියන එක තුළෙම නිකම්ම තියෙනවන මේ චිත්‍ර ගොඩ කතාවක් ගැන මේ කතා කරන්න කියලා ඒක ඇතුළ මිනිස් සුනෑ කියලා ඇහැට පේන්නෙත් ඔයි විදිහම චිත්‍රපටියක් තමයි හැබැ යෝක හොඳට සංස්කරණය කරලා අපි නැවත ප්‍රක්ෂේපනය කරලා බලන නිසාපිට එක පේන්නේෙ නෑ දැන් මේ චරිත ඇතුල තියනෙන සිදුවීමම් හොඳට හසුරවල තියනෙ කොහෙන්ද විඤ්ඥානය මගේ එකොට ඇහැට කවදාවත් පාටටිකැවිල්ලකි වෙන මම ඔබේ ආතරණීය දරුවා වෙමී කියලකි වෙන. මම අම්මා කියලකි වෙන මම ඇවිල්ල ඔබට බනින මහ නරකනපුරු වචනයක් කියලේ වචනය කනුටැවිල්ලකි වෙන. එහනම්? අපිට ඒ දේ ඇහෙනකොට අපි ඒදේ අරමයා හිටල ඒදේ පිළිබඳව කල්පනා කරලා අපි මනස තුළ දැනගන්න දේ ආශ්‍රෝටිකේ මට තමයි බැන්නේ. මගේ ආදරණීය දරුවමයි ලෙඩවනේ දරුවටයි මේක වනේ දැන් අපි ඒටික සම්පූරණම අපේ මනසතුලිම් බාහිර පෘෂ්ටය මතට ප්‍රක්ෂේපනය කරනවා. එගැන සතර මහදාතු රූපය පැත්තට අර අනාත්ම රූපය පැත්තට අපි නැඹුරු වෙලා ඒ පැත්තට මේක පතිත කරලා මනසින් නැඹුරු වෙලා පවතිනවා. එකටගෙනා මනෝ විතර්ක එලියට දානම් කියලා නොවවිතරක යම්කිසි කෙනෙක් එලියට දැම්මොත් වෙන දේ තමයි. ඕ මාරයාගේ සීමාවේ මාරයගේ දෘෂ්ටිය ඇතුළේ මාරයයාගේ කොටුව ඇතුළි ජීවත්වෙන කෙනෙක් බවට පත්වෙනවා. මාරයයාගේ කොටු ඇතුළි ජීවත්වන කෙනෙක් බවට පත්වනට පස්සේ එයා ඉන්න මාරයයාගේ තොන්ඩුව දාගත්ත කෙනෙක් විදිහට.ඒ මාරයාගේ තොන්ඩුවදාගත්ත කෙනෙක්කුට ලේසියෙන් ගැලවෙන්න පුළුවන්කමක් ඇත්ත නෑ. ඇයි එයාට කරන්න ගොඩක් දේවල්තියනවා ඇයි ලෝකෙ දුක එන පැති ගොඩක් ක්‍රියනවා දැන් දුකේන පැති හෝය හොය වහන්න වෙනවා. ඔබට සිද්ධ වෙනවා එ නිසා ලෝකය සන්තරපනය කරන්න. ඒවිතරක්ම නෙමේ. ඒ ලෝක ඇත්තෙක් ඔබ ත්‍රෘෂ්ණාවෙන් බැදෙනවා. ඔබ දරුවට හරියාදරයේ ඔබ ගෙදරට හරියාදරේ වස්තු සම්පත්වලට හරි කැමතිී කිය කියනවා. මට හාවල් මනුන්සය බැන්න උපවාද කලා, ගැහුව කියල කියනවා ඔබ විට එක තන්හාවෙන් සහ විටක දවේශයෙන් කටයුතු කරනවා ඒ විටක තන්හාවෙන් සහ විටක දවේශයෙන් කටයුතු කරන හැම මොහොතකම ඔබ ඉන්න එකම තැනක ඒ තමයි අර ප්‍රජෙක්ටර් එක ඇතුළේ තියෙන චිත්‍රපටිය බාහිර මතු පිටට පතිත කරනවා කියන තැන ඔබ චිත්‍රපටයක් බලමිඟඉන්නේ නැතිනම් ඔබ ඉන්න කුණු කූඩය ඇතුළේ ුුණකුඩේ ඇතුළි ජීවත්වෙන කෙනාට හොඳ ජීවිතයක් කුරුම නෑ. ඒ කෙනාට උරුම මහ මගසිගාෑම පමණයි. එනිසා ඔබට සිද්ධ වෙනවා ඔබ ආදරේ දරුවට ඔබ කැමතී ලෝකෙ දේට කියනෙ එකට ඔබ තරහයි ඔබට වෛර කරන කෙනෙකුට කියලෝ බැති කරගන්න තැනද. ඔබ ඇත්තටම තන්හා කරල තියෙන්න්නේ අර ආපු පාට ටිකට නෙමේ. ඔබ තන්හා කරල තියෙන්න්නේ ඇත්තටම ඔබේ මනසු පැත්තෙන් සකස් කරගත්ත අර ලස්සන පෙන්න්නපු චිත්‍රපටියට අපි ප්‍රජෙක්ටවකෙන් බලනකොට අපි කැමතිවුණේ චිත්‍රපටියටන අපි කැමති වුණේ තිරයට නෙමෙනි අපි කැමතිුණේ පලාස්ටික් ටිකටත් ැ නෙමයින එතන තියෙන කාචාදයටත් නෙමෙයිනේ නැතිනං විද්‍යුත් ආලෝකයටත් නෙමේ අපි කැමතිවනේ අපි කැමතිවුුණේ චිත්‍රපටියට තමයි හැබැයි චිත්‍රපටියට කැමති වෙනවා කියනකොට නිකම්ම ඒක ඇතුලි තිබිල තියෙනවා චිත්‍රපටිය හදපු දේවල් ටිකට තමයි අපේ කැමැත්ත පතිත වෙලා තියෙන්න කියන එක මද දේටික නැතුව චිත්‍රපටිය හදාගන්න බෑ එදට චිත්‍රපටිය හදාගන්න නම් ඒටික තියෙන් ඕනෙ එනම් ඒටිකට තමයි අපි තන්හා කරන්නේ ඒටිකට තන්හා කරනකොට ඔබ දරුවට ආදරයකිවට ඇත්තටම ඔබ ආදරය කරන්නේ සතර මහදාතුරූපේයට සහ නාම ධර්මතාටිකට තමන්ගේම මනස කියල මනසිං ඔසෝලදීපු නාම ධර්මතාටිකටත් එක්ක තමයි ඔබ තන්හා කරන්නේ. ඒ තන්නවි ප්‍රතිඵලය හැටියට ඔබට ඒ දරුව විඳින්න පුළුවන් තැනක ප්‍රතිසන්දි වසයෙන් බැසගන්න පුළුවන්. ඇලෝකෙ දරුව ජීවත්වෙනවා දරුව ජීවත්වෙනවා කියල ඔබ තන්හා කරන්නේ ඒ දරවා විඳින්න පුළුවන් මනසපැත්තේ ගොඩනැගෙන නාම ධර්මතාටිකට සාහ රූප ධර්මයටකින් නිස්කඳ ධර්මතාටිකට ස්කන්ද ධර්මතාිකට ඔබ තන්හාරනකොට ඒටික විඳින්න පුළුවන් තැකට තමයි බට ප්‍රතිසන්ධි වසයෙන් යන්න පුුවන් කමතියන්නේ එතන අකුස හේ තුටික යදෙන නිසා ඔබට පුළුවන් කමක් නෑ හොඳ තැනකට එන්න එනම් ඔබට යන්න පුළුවන් කමතියෙනවා ඒ ඔබේ අකුසල කර්මය අනුව නැතිනන් ඒ හදල දෙන ප්‍රතිසන්ධි සාගත තැනට යන්න පුළුවන් කමතියෙනවා එක්කු පෙරේත ලෝකයක හෝ ඒකුණ කිසියම් තැනකට ඔබට යන්න පුළුවන් ඒගේම තමයි ඔබ තව කෙනෙක් එක දේශ සහගතවය හිටිය කියන එක මම අවල් මනුස්්‍යයත් එක හරි තරහැයිකිව්වට ඔබ ඇත්තටම තරහාරගෙන තියන්නේ තව එක මනුස්සේ ගැන නමේ තව එක පුද්ගලයෙක් ගැනනෙමේ ඔබ දේශය උපද්දගෙන තියෙන්නේ පුද්ගලයා ඉන්නවා කියලා පෙන්නපු ඔබ තමංකරගල අල්ලගත්ත ස් කඳටිකක් පිල් බඳව නිකාන්ති තන්හාවෙ ස්වභාවේ තමයි ඔබේකට තන්හාවයි කියලා හරි ආසයි කියන්න ඕන්නේ ස්කන්ද ටික තමන් කරගත්ත බවටම තියෙන තහාව හොඳටම ප්‍රමාණවත් ඔබට ප්‍රතිසන්ධයක් කරම කරලා දෙන්න එනම් ඔබට ඒයන් රූප ප්‍රතිසන්දීකට යන්න පුළුවන් කමතියනවා පිනතුනි මේ හැමදේකටම හේතුවන දේතමයි ඔබ මෙහි සකස්කරගත්ත දේ බාහිර රූපේ පැත්තට ප්‍රක්ෂේපනය කළා එකයන්නේ මනසුත් තුළ ඇතිකරගත්ත ආශ්‍රව ධර්මතා මනෝවිතර්කයන් හඳුනාගන්න නැතුව මනෝ විතර්කයන් අන්දැක්කෙ බාහිර රූපේට අයිති දේවල්ලිදේට ඒහින්ද රූපය ඇතුළේ ආදරණීය දරුවෝ අපිට ලැබුණ රූපය ඇතුලේ අපි කැමැති අකමැති දේවල් අපිට ලැබුණ ඒ දේවල් ඇතුළේ අපි ජීවත් වනා අපිට යම්වෙලාවක සිද්ධ වෙනවා ඔය අපි ඇතුලේ ජීවත්වෙන ඔය ජීවිතය අපිට යතහාර්ථාව බෝධේතුළි නිිත් කලදාන්න. එකගරිගන රූප නිරෝදය කියලා රූප නිරෝධේ තමයි සාක්ෂාක් කල යුතුදේ ූප නිරෝධයේ දැක්කේ නතිකම නිසා තමයි රපය හැදුන හැටික් පිළිබඳව අපි ට අනවබෝද්ධයක් තිබුණේ ඒ නිසාපියඒ එකක පුද්ගලය එක්ක කිය අල්ලගත්තේ. යම් කිසි විදිහෙකින් අපිටර සංකත වූ රූපය සංකතයි කියලා දැක්කනම්. හටගෙන නිරුද්ධ වූ රූපය හටගෙන නිරුද්දයි කියලා දැක්කනං පිනතුනි ඔබ ඒ හටගෙන නිරුද්ධ වන රූපය දරුවෙක් හිටිය කියලා නැමතේ දරුව දකින්න පුළුවන් කියලා හිතන මෝඩකමඇතුලින. බ දන්නවා දැකපු දේ වෙනම සිද්ධියක් තැනගත්ත දේ වෙනම සිද්ධියක් කියලා එනිසා දැකපු දේ සහ දැනගත්තදේ දෙකක් කියලා නුවනක් තියෙන ප්‍රඥාවක් තියන ඔබට ඒ දැක්කපුද්දේ අරභයා නැවත්ත දකින් ආසාවක් උපදින්නේ නෑ ඒ හටගෙන නිරුද්ධ වඋනද නිුද්ධයි කියල දන්නවා ඒ නිරුද්ධයි කියල දන්න නිසා ඒ පිළිබඳව ප්‍රනධීඇතිවෙන්නේ නෑ එකොට ප්‍රාර්ථනාවන් නැතිකම නිසා ඒ කෙනාට ලෝකය නිෂ්පාදනය වෙන්නේෙ නෑ එයටග ලෝක නිරෝධය අවබෝධ කරගත්ත කෙනෙක් කියලා. එතුරට හිතන්න පාම දරුවවත් අදුරගන්න බැරිවයි නොහමග යොත් කියලා. මේක කියන්න දැනගන්න බැරිවන්න කතාවක් පිළිබඳෝනිම. තමන්ගේ හිත පැත්තේ දැනගන්න දේ රූපට අයිතිදේයි කියලා අපිට එකටම හම්බ වෙන තැන තියන බේදය අපිට දකින්න පුළුව. ැනගැීමනෙම නැතිවෙලතින දැනගන්නදේ ෝකෙට අයිතිදේ කියලා දකින මෝඩ කමයින්න ලතින්නේඒ මෝඩකම නැතිවුුණු අපිට තන්හා කරන්න චිත්‍රපටියයක් හම්බ වෙන්නේෙ නෑ අපි පක්ටරකෙන් චිත්‍රපටියයක් බැලුවේ ඒක පතිත කරන්න ප්‍රෂ්ටයක් තිබුණන නිසාන මතුපිටක් තිබුණ නිසානේ හැබැයි මතුපිත හම්බුණේ නැත්තා ඒක පතිත වෙන්නේ යාලෝක වැටෙන්න්න තැනක් නැත්ත පිතු යාලෝක වැටෙන තැනක් ඇත්තංම් අපි තැනක් නැත්තං එක පෙන්නේනෙ. අන්න ඒවගේ තමයි අපේ පවතින මනෝවිතර්කය පතිත කරගන්න සතම හධාතුව පැත්තියමක් කම්මවෙෙන් නැත්තං. ඇහැ නිරුද්ධයි රූපය නිරුද්ධයි කියන තැන නිරෝධයනං අපිට පේන්නේ. ඇහ නැතිවුණා ඇහ අනිත්‍ය වනාා රූපය අනිත්‍ය වනාා කියල අනිත්‍ය අනුව දකිනකම නිසා අපිට මෙහෙ ඇති කරගන්න මේ වැරදි සහගත සංකල්පනාව රූපය පැත්ති අපිට ඇසුරු කරන්න වෙන්න. කියන අපි ප්‍රෂ්ටය නතිවුණ කියලා මතු පිට නැතිවුණ කියලා. එනිසා ඒ ප්‍රජෙක්ටර්රක එම නැතිනම් මෙහහි ඇතිකර ගත්තදේ පතිත කරලා බලන්න තියෙන තැන තමයි නැතිකරගන්න ඕනේ. කුණු ගොඩයි හිස්කරගන්න අවශ්‍ය. අපිට රූපයේ අනිත්‍යතාවේ නිසා පෙන්වා දෙන්න වෙනවා. සංඥා වේදනාව සංඥාව සංස්කාරයේ විඤ්ඥානය අනිත්‍යතාව අපිට පෙන්නල දෙන්න වෙනවා. එනිසා තමයි අනිත්්‍ය තාවය කියනකි තාමත් වැදගත් දෙයක් බවට පත්වෙෙන්නේ. ඒ අනිත්්‍ය සහගත සංකල්පනාව අනිත්‍ය සංඥාව බොහෝසයිම්ම අවිද්‍යාව දුරකර ගැනීම සොඳහ උප නිශ්‍රීවන දෙයක් බවට පත්වනවා. ඒ ස්කන්දයන්ගේ අනිත්්‍ය පිළිබඳව දකිමින් කෙනෙක් වාසය කරනවනං ඒ කන්දයන්ගේ අනිත්‍ය දැකීමින් උදැකමින් වාසය කිරීම තුළ ට දිට්ට ම්මවෝම නිවෙන්නට පුළුවන් කමතියනවා සබබං කාමරාගම් පරියාදියති ඕ සියලු කාමරාගේ දුරු කල්ලදානෝ රූපරාගම් පරියාදඇති රූපරාගේ දුරු කරල්ලදානවා එදකොට ඒ කෙනාට සියලුම කාමරාග ධරමයන් දුරු කරලා රූපරාග ධරමයන් දුරු කරලා නිවෙන්න පුළුවන් කමතියනවා එන අපිියේ අනිත්‍යතාවය අද පෙන්වාද යුතුවයි එකොට ඒ ඇතිදේක නැතිවෙන බව නෙමේ හටගත්ත ධරමයන්ගේ ඉතිරි නැතුව නැතිවෙන අවබෝධය ඇතිකර ගැනීම තුළ ලෝකයේ හට ගැනීම සහ නැතිවීම කියන දෙේ අපි දැකලා.ඒ නිසා අපිට යන්නට කරන්න දයක්තිය නෝදැයි යන්න මගක් තිය නෝදැයි. ඒ මග තමයි අවිද්‍යාව නිරුද්ධ කරන්න අවශ්‍යනං ඔබ අවිද්‍යාව ඇතිකරගන්න තැන පිළිබඳවම විද්‍යාව ූපදෝගන්න අවිද්‍යාව ඇති වුණේ රූප සද්ද ගන්දරස්වි ස්පර්ශෂ ධර්ම කියන මේ ටික පරිහරණය කරනකට. ඇසකණනාසේ දිවශරීරය මනස කියෙන ආයතනයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා. එහින්ද මේ ආයතනයන්ගේ රූපය හටගෙන නිරුද්ධ වෙන බව ඔබ දකින්න ඕනේ. ඇහැ හටගෙන නිරුද්ධ වෙන බව ඔබ දකින්න ඕනේ ඇහැයි රූපය හටගෙන නිරුද්ධයි කිය ඔබ දැක්කොත්යන් ලාවක දැකපු රූප හෝ දකින්න හෝ තියන රූප පිළිබඳ ඔබට සංකල්පනා පේනිි නැතුයැයි ට වර්මානය තුළ හේතු නිසා හටගෙන හේතු නැතිවෙන කොට නැතිවෙන උපපන්නඌූ රූපයක උපපන්න වූ ඇසක හටගෙන නිරුද්ධවීම පෙනේ. අන්න එහෙම පේන කොටඔබට ලෝකයේ ඒ ඇහට හෝ ඒ රූපයයට දරුවෙක්ක්‍ය මමය කියලගන්න වැරදි සංකල්පනාව ඇතිවෙෙන් නැතිවෙේ. අන්න ඒ දක්වාාවඔබට ප්‍රතිපදාව දියුණකරගත යුතුවෙනවා. ඒකට අනිත්ති සංඥාව කියන එක ප්‍රායෝගිකව බොහෝම පිටුවහලක් සපේන, ඉතාම වැදගත් භාවනාවක් බවට පත්වෙනවා. ඒ නිසා ඉස්කන්ධයන්ගේ අනිත්‍ය සංඥාව පිළිබඳව නැවත නෙවතත් මනසින් නැබුරු දියුණු කරන්න කවුරුත් උත්සාහවත්වෙන්නට කියලා කාටත් සීහිපත් කරනවා.